බුද්ධ අභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි. පින්වත් ඔබ හැම දිනාටම බුදුරමන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශයෙන් අප්‍රමාණ කෞරවයෙන් පුන් පොහෝදා ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ වෙත බිනර පුන් පොහෝදා ගෙනෙන මෙත් බුද්ධ අභිවන්දන සද්ධර්ම දේශනා මාලාවේ පින්වන්ත දේශනාවකටයි ශ්‍රවණයට සූදානම. එනිසාවෙන් මේ උතුම් ධර්මයේ ඔබ හැම දිනාටම ජීවිතාවබෝධියට ප්‍රත්‍යක්ෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, පුන් පොහෝදා සදහම් දේශනා වෙනුවෙන් සදහම් මණ්ඩපයට මාවතහල අපගේ අති ගෞරවනීය දේශකයන් වහන්සේ එල්පිටිය දම්සර සෙනසුනේ ප්‍රධාන අනුශාසක තැන්පත් විචිත්‍ර ධර්ම කථික පූජනීය වන්දනීය ගල්ලෑල්ලේ පඤ්ඤා සාගර ස්වාමින් වහන්සේව සාදුහු නදින් පිළිගමු. සාදුහෝ, සාදුහෝ, සාදුහෝ. සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ දක්වමින් මෙදිරිට සම්බන්ධ වන දායක පින්වතුන් උඩුවිල එල්පිටිය ලිපිණියේ පදිංචි එච් චාමනී පත්ම කාන්ති මෑණියන් ඇතුළු පවුලේ පින්වතුන් ඉතාමත්ම ගෞරවයෙන් ධර්ම දානය පූජා කරන්නේ. පුන් පොහෝදා සිදු කරන ධර්ම දානමේ පින් කුසල් හැම දිනාටම ධර්මාභෝධයට උපකාරක වේවා කියන පැතුමින් අපි සාදුන දින් ස්වාමින් වහන්සේට ධර්මානුශාසනා වෙනුවෙන් ආරාධනා කරමු. සාදුහෝ, සාදුහෝ, සාදුහෝ. අවසරයි ස්වාමින් වහන්ස. දයත නලල් තලයට අරගෙන මේ ලෝකේ අපි කාටත් කරන්න පුළුවන් උත්තම නමස්කාරය ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසාම වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි
මුසාවාදාවේරමනී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨානාවේරමනී සික්ඛාපදං සමාදියාමි. මේතිසරණ සහිත වූ පංචශීල ධර්මය මගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා, වාසනා වේවා, හේතු වාසනා වේවා. සනරාමර ලෝක සිවංකර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ උතුම් සුන්දර ශ්‍රී සද්ධර්ම රත්නයට ආරිය උත්තම මහා සංඝරුවනට අප හැම දෙනාගේම නමස්කාර වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා, ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතිචින්දේ කතිජහේ කතිචුත්තරි භාවයේ කතිසංගාති ගෝබික්කු ඕගතින්නෝති උච්චතිති. සසර කතරින් එතර වෙනු කැමති ධර්මශ්‍රවණාභිලාසි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දෙනාම සූදානම් වන්නේ ධර්මශ්‍රවණය කරන්න. අද මේ උතුම් දේශනාව පුන් පොහෝදා ලක්ෂ සංඛ්‍යාත සදහැතියන් වෙනුවෙන් ඒ හැම දෙනාගේම ධර්මාවබෝධය පිණිස
උතුම් ධර්ම දානයක් හැටියට සිදු කරන්නට පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු සිදු කරන්නේ එච්චාමනී පත්මකාන්ති මහත්මිය විසින්. විශේෂයෙන්ම එල්පීටීඒ විසු එච් සෝමසිරි පියාණන්, කේ.එච්.ඩී. රොසලින් මෑණියන් ඇතුළු කොට ඇති දෙමව්පියන් දෙදෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත්, එවගේම ධනජ දෙව්දිත පුතණුවන්ට කතන හැකියාව වැඩි දියුණු වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාවත් මූලික කරගෙනයි අද මේ උතුම් වටින ධර්මානුශාසනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දේශනාව අවසානයේදී ඔබේ අරමුණු සිහිපත් කරමින් සුජීවත්ව වෙසෙන ඔබ කාටත් ආශිර්වාද කරමින් පරලොව සැපත් ආදරණීය මව්පියන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමින් මේ දේශනාව නිමාවට පත් කරන තුරු හැම දෙනාම අදිස්ථානයක් හිතට ගන්න අදද මේ මොහොතේ මා ශ්‍රවණය කරන මේ උතුම් දේශනාව නිවන් මගටම උපකාරක ධර්ම පෙළක්ම වේවා කියන අදිටනින් ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙමු. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ නමක් වදාළ ධර්මය එක මොහොතක හරි ශ්‍රවණය කරගෙන ධර්ම සංඥාවක් තුල හරි අපේ සිත පහදව ගන්න පුළුවන් නම් ඒකෙන් ලැබෙන ආනිසංසය මෙච්චරයි කියලා අපිට සීමා කරන්න බෑ. තේරගාතාවල එන එක මහරහතන් වහන්සේ නමකගේ තේරගාතාවක තියෙනවා, උන්වහන්සේ සිඛී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙච්ච කාලෙක දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට උන්වහන්සේගේ මිහිරි දහම් ස්වරය අහගෙන ඉඳලා අනේ මේ බුදුරජාණන් වහන්සේ නේද ධර්මය දේශනා කරන්නේ කියලා හිත පහදවගෙන එදා ඉඳලා පින්වත්නි මේ ගෞතම බුද්ධ ශාසනයට වෙනකන් කිසිම දවසක සතර අපායේ ඉපදුනේ නැහැ කියනවා. දැන් ඔයත්තන්ට තේරෙනවද ධර්ම සංඥාවක් පවා උපදවා ගන්න එක ඇති කර ගන්න එක මොන්න තරම් ආනිසංසදායකයිද කියලා. එතකොට හිතන්න දේශනාවක් ඇහෙනකොට ධර්ම සංඥාවක් උපදවාගෙන ඒ ධර්ම සංඥාව ඇති කරගෙන ධර්මයේ කෙරෙහි පැහැදිලා සුගතියෙන් සුගතියකට ඇවිල්ලා බුද්ධෝත්පාද කාලයක බුදු පාමුල සකලක්ලේශයන් ප්‍රහීන කරලා උන්වහන්සේත් මේ සංසාර ගමන නිමා කළා නම් ඔයත් හොඳට හිතන්න පැයක් පුරාවට ශ්‍රද්ධාවෙන් බණ අහන එක එහෙමනම් මොන්න තරම් ආනිසංස දායකද. දැන් හිතාගන්නවත් පුළුවන්ද? හිතාගන්නවත් බෑ ආනිසංස. ඒ විතරක් නෙමෙයි, ආනිසංස කතාව පැත්තකින් තියන්නකෝ. ඒව සංසාරේ අපිට ලැබෙනේවනේ කොහොමද? හැබැයි බණ අහන්නේ ඔය ආනිසංස ටිකක් බලාගෙන සසරේව ලබා ගන්න ඕන කියන අරමුණින්ද? නෑ. එහෙනම් මතක තියාගන්න
යෝනිසෝ මනසිකාරයෙන් ධර්මශ්‍රවණය කරලා නැවත නැවත ධර්මය අහලා ශ්‍රවණය කරලා ඇසූ දහම් නැවත නැවත විමස විමසා විදර්ශනාව වඩා ගන්න දක්ෂ වුණොත් අපිට මේ ජීවිතයේ තුලම අවබෝධය කරා යන්න පුළුවන්. එනිසා ධර්මයේ තියෙන පින්වත්නි, මේ ජීවිතය ඇතුළේම නිවී සැනසෙන්න මිසක් සංසාරයේ නැවත සැප සහගත ජීවිත ගොඩනගන්නම නෙවෙයි. හැබැයි මේ ජීවිතේ නිවෙන්න බැරි කෙනෙකුට එක බණපදයක් හරි ශ්‍රද්ධාවෙන් අහලා තියෙනවනම් යම් දවසකදීද නිවෙන්නේ, ඒ දක්වාම සැප විපාක ඒ තුලින් සකස් කරලා දෙනවා. හැබැයි අපි අරමුණ වෙන්න ඕන මොකද්ද? පුළුවන් තරම් මේ ජීවිතය ඇතුළේම කෙලෙස් ප්‍රහීන කරගන්නමයි. මේ ජීවිතය ඇතුළෙම කෙලෙස් ප්‍රහීන කරගන්න. එක දවසක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සැවැත් නුවර වැඩ ඉන්න කාලෙක උන්වහන්සේට වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් ගාථාවකින් ප්‍රශ්න හතරක් අහනවා. ප්‍රශ්න කීයක්ද අහන්නේ? හැමෝම කියන්න. හතරක් අහනවා. දැන් මේ දේශනාවේට මාතෘකා කරගත්තු ගාථාව බලන්නකෝ. කති චින්දේ කති ජහේ කති චුත්තරි භාවයේ කති සංගාතිගෝ බික්කු ඕගතින්නෝති උච්චති. දැන් හොඳට කල්පනා කරලා කියන්න, මේ ගාථාවේ එකම වචනයක් තියෙනවා නිතර ඇහුණ. මොකක්ද ඒ වචනේ? මොකක්ද ඒ වචනේ? දැන්ම යෝනිසෝ මනසිකාරයේ බිඳගෙන ඉවරයිද? කති කියන වචනය. මොකක්ද වචනේ? කති. උඩුවිලයි යෝනිසෝ මනසිකාරයේ බිඳ ගන්න එපා. මොකක්ද වචනේ? කති. කති කියලා කියන්නේ කෙසේද, කීයක්ද, කීයක්ද කියන එකයි. මං කිව්ව නේද, ගාථාවකින් මේ දේවතාව ප්‍රශ්න හතරක් නේද මේ අහන්නේ කියලා. ඒකයි හැමතැනම මොකද්ද තිබ්බේ? කති කියන වචනය කීයක්ද? ඔන්න බලන්න දේවතාව අහන එක. කති චින්දේ කති ජහේ. ස්වාමීනි, කීයක් සිඳින්න ඕනද? මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? හැමෝම කියන්න. කීයක් සිඳින්න ඕනද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ. දෙවනි එක තමයි, කීයක් දුරු කරන්න ඕනද? මොකද්ද දෙවනි ප්‍රශ්නේ? කීයක් දුරු කරන්න ඕනද? තුන්වෙනි එක තමයි, කීයක් වඩන්න ඕනද? මොකද්ද තුන්වෙනි එක? කීයක් වඩන්න ඕනද? හතරවෙනි එක තමයි, ස්වාමීනි, කීයක් ඉක්මවා යන්න ඕනද? මොකද්ද හතරවෙනි එක? කීයක් ඉක්මවා යන්න ඕනද? මොකටද? ඕගතින් නොති උච්චති, මෙන්න මේ සසර සැඩ පහර ඉක්මවා යන්න තරණය කරලා නිර්වාණයට පත් වෙන්න. හරි ලස්සනයි නේද මේ දේවතාව අහන කාරණා ටික? මොකක්ද අහන්නේ? මේ සසර සැඩ පහරෙන් ගැලවෙන්න නම්, අමා නිවනට පත් වෙන්න නම් ස්වාමීනි, කීයක් සිඳින්න ඕනද, කීයක් දුරු කරන්න ඕනද, කීයක් වඩන්න ඕනද, කීයක් ඉක්මවාලන්න ඕනද? භාග්‍යතුන් වහන්සේ වදාලා, පංච චින්දේ පංච ජහේ පංච චුත්තරි භාවයේ.
පංච සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. පහක් සිඳින්න. කියද්ද සිඳින්න කිව්වේ? පහක් සිඳින්න. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ පංච ජහේ පහක් දුරු කරන්න. පහක් වඩන්න. පහක් ඉක්මවා යන්න. ඔච්චරයි බණ. දැන් මොකක්වත් තේරෙනවද මේ කියන අදහස ගැන? නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ මොකද්ද වදාළේ? කීයක් කීයක්ද කියලා ඇහුවා. උන්වහන්සේත් ගාථාවකින් පිළිතුරු දුන්නා. පංච චින්දේ පංච ජහේ පංච චුත්තරි භාවයේ පංච සංඝාතිගෝ බික්ඛු ඕගතින්නෝති උච්චති. මේ සසර සැඩපහර තරණය කරන්න නම් දේවතාව පහක් සිඳින්න, පහක් දුරු කරන්න, පහක් වඩන්න, පහක් ඉක්මවාලන්න. දැන් එහෙම කිව්වහම ඔය ඇත්තන්ට දැන් ධර්මය ගැන අදහසක් ඇති වුණාද? නෑ. ඇයි? ඔයගොල්ලෝ දන්නේ මොනවද දුරු කරන්න ඕන, මොනවද වඩන්න ඕන, මොනවද සිඳින්න ඕන, මොනවද ඉක්මවා යන්න ඕන. අන්න දැක්කනේ. මේක හරියට ලස්සනට ලිහලා දෙන්නේ අපිට අට කතාවේ අටුවාවේ. අටුවාවේ පෙන්නනෝ පින්වත්නි, අපි හැමෝම මේක හොඳට තේරුම් ගන්න. මේ සංසාරයට බැඳිච්ච පිරිසක්, මේ සසරට අපි හැමෝම බැඳිලා ඉන්නේ. නිකම්ම බැඳිලා නෙමෙයි, සංයෝජන නිසා. සංයෝජන කියන්නේ බැඳීමයි. බැඳීම් වලින් මොනවද වෙලා තියෙන්නේ? බැඳිලා. බැඳීම් වලින් බැඳිලා ඉන්නේ. අර දේශනාවේ තියෙන අන්තෝ ජටා බහිජට ජටාය ජටිතා පජා කියලා. ස්වාමීනි, මේක මහ පුදුම අවුලක්. ඇතුළත් ප්‍රශ්න, පිටත් ප්‍රශ්න, ප්‍රශ්නවලිනුත් අපි ප්‍රශ්නත් හදාගෙන වෙලිලා හරියට ලෙහා ගන්න බැරි ස්වාමීනි, මහා පැටලිච්ච නූල් බෝලේ කෙතිලා ලේසින් ලෙහා ගන්න බෑ. හරියට අපේ ජීවිතයත් ස්වාමීනි අන්න ඒ වගේ. එහෙම නේද කියන්නේ? එහෙනම් මතක තියාගන්න, අපි හැමෝම මේ සංසාරයට බැඳීම් වලිනුත් මොකද වෙලා තියෙන්නේ? බැඳිලා. ඒ සංයෝජන ධර්ම කීයක් තියෙනවද? 10ක් තියෙනවා. මොනවද? සක්කාය දිට්ටි, විචිකිච්ඡා, මාත් එක්කම කියන්න, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. හරියට මේක පුරුක් 10ක් තියෙන දන් වැලක් වගේ. පුරුක් 10ක් තියෙන දන් වැලක් වගේ. ඒ දන් වැලෙන් තමයි අපි හැමෝම මේ සසරට ඇදලා බැඳලා තියලා තියෙන්නේ. දැන් එහෙනම් අපි උත්සාහවන්ත වෙන්න ඕන මොකද්ද? මොකටද උත්සාහවන්ත වෙන්න ඕන? මෙන්න මේ දන්වැල කඩල බිඳල දාන්න. මේක එක පාටම කඩන්න බෑ, බිඳින්න බෑ. ඒ නිසා මේ දන්වැලෙන් අපිට පුළුවන් මොනවා කරන්නද? පුරුක් ටිකක් ගලවලා අයින් කරන්න. මොනවා කරන්නද? පුරුක් ටිකක් ගලවලා අයින් කරන්න. ගලවලා අයින් කරා කියලා අපි බැඳෙන්නේ නැතු ඉන්නේ. අපිව බඳිනවා. හැබැයි 10ෙන් බඳින එකට වඩා 7ෙන් බඳින එක එච්චර ශක්තිමත් නෑ. පැහැදිලි නේද මම මේ කියන ටික? 10ෙන් බඳින එකට වඩා දන්වලදී පුරුක් 10ක් තියෙනවනේ. පුරුක් 10කින් යුක්ත දන්වැලකින් බඳිනවට වඩා 7ෙන් බඳින එක එච්චර ශක්තිමත්ද වින්නත්? ශක්තිමත් නෑ. ඔය ඇත්තන්ට හිතෙන්නේ නැද්ද වෙලාවකට
ගලව ගන්න බැරි දංවැලකින් අපිව ගැටගහල ඉන්න වගේ කියලා දැනෙන්නේ නැද්ද? එහෙම දැනෙන්න ඕන. ලේසි පාසු දංවැලක් නෙමෙයි කියලා දැන් තේරෙනව නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ දංවැලේ ශක්තිමත්ම එක මොකද? ශක්තිමත්ම පුරුක අවසානෙට තියෙන එක ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යාව නේද අවසානෙට තියෙන්නේ. පටන් ගන්නෙ කොතනින්ද? සක්කාය දිට්ඨියෙන්. එතකොට සක්කාය දිට්ඨිය යම් ප්‍රමාණයකට ප්‍රහීන කරගත්තොත් අවිද්‍යාව යම් ප්‍රමාණයකට ප්‍රහීන වෙනවා. ඒ කියන්නේ ලෝකේ පරිපූර්ණම අවබෝධය ගොඩනගා ගත්තේ නැති වුණත් සත්‍ය වශයෙන් අපි යමක් වටහාගෙන ඉවරයි. අන්න එතෙන්ද එන්නයි අපි ඉස්සල්ලාම උත්සාහවන්ත වෙන්න ඕන. එතෙන්ද එන්න තමයි අපි හැමෝම උත්සාහවන්ත වෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංයෝජන ධර්ම 10න් 5ක් සිඳින්න. ඉස්සල්ලාම වදාලේ මොකද්ද? 5ක් සිඳින්න. ඉස්සලම සිඳින්න තියෙන්නේ සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග. ඔය පහෙනුත් ඉස්සරලම සිඳින්න ඕන මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එහෙනම් මේ තුන සිඳින්න නම් මේ තුන ගලවලා අයින් කරන්න නම් එකම පිළිසරණ තමයි මතක තියාගන්න සෝවාන් මාර්ගයට එන එක. මේ සංයෝජන ධර්ම තුන ප්‍රහීන වෙන්නේ කොතනින්ද? සෝතාපට්ටි මාර්ගයෙන්. සෝතාපට්ටි මාර්ගයෙන් තමයි ප්‍රහීන වෙලා යන්නේ. එහෙනම් සෝවාන් මාර්ගයට එන එක තමයි අපිට මේ ජීවිතේ තියෙන එකම පිළිසරණ. මුලින්ම මේ සංසාරයෙන් ගැලවෙන්න නම් මිදෙන්න නම් වෙන පිළිසරණක් තියනවද? නෑ පින්වත්නි. සංයුක්ත නිකායේ දේශනාවක තියෙනවා මහණෙනි යම් කෙනෙක් මේ සෝතාපට්ටි මාර්ගයට ආවොත් ඔන්න බලන්න ඵලයටපත් වෙන එක නෙමෙයි අමාරුම දේ. මොකක්ද අමාරුම දේ? අමාරුම දේ තමයි මාර්ගයට එන එක. මහණෙනි යම් කෙනෙක් මේ සෝතාපට්ටි මාර්ගයට ආවොත් සෝතාපට්ටි මාර්ගයට ආපු කෙනා මැරෙන්න කලින් සෝවාන් ඵලයටපත් වෙනවාමයි. මේක මේ භාග්‍යතුන් වහන්සේ වදාළ එකක්. සංයුක්ත නිකායේ ඔක්කාන්ති සංයුක්තේ තියෙන්නේ. මොකද්ද වදාළේ? මහණෙනි යම් කෙනෙකුට පුළුවන් නම් මේ ජීවිතයේ ඇතුලේ සෝතාපට්ටි මාර්ගයට එන්න එයා මැරෙන්න කලින් සෝවාන් ඵලයට පත් වෙනවාමයි. සෝවාන් වෙන්නේ නැතුව එහෙනම් මැරෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි මතක තියාගන්න ලෝකේ අමාරුම ඵලය නෙලා ගන්න එක නෙමෙයි. ලෝකේ අමාරු මොකද්ද? ලෝකේ අමාරු මාර්ගය හරියට තෝරා ගන්න එක. ඒක නෙමෙයිද ලෝකේ අමාරුම දේ? මාර්ගය හරියට හොයා ගන්න එක. මාර්ගයට වැටුණට පස්සේ කොහොමත් යා යුතු තැනට નિરાයාසයෙන්ම යනවා. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ තැනට ආවොත් සෝතාපට්ටි මාර්ගයට ආවොත් අනිවාර්යෙන්ම අපි සෝවාන් ඵලයට පත් වෙනවාමයි කියලා දැන් විශ්වාසයක් තියෙනවා නේද ධර්මයේ තුල? එහෙනම් සෝවාන් වෙනකොට අපි හැම කෙනෙකුටම ලැබෙන සුවිශේෂී වරප්‍රසාද ටිකක් තියෙනවා. ඒක ලෝකේ උතුම්ම ලාභයක් කෙනෙකුට ලැබෙන. මොකද්ද දන්නවද? පළවෙනි එක තමයි මෙන්න මේ ටික මුතු වැලක් වගේ දැන් අමුණ ගන්න ඕනේ. මොකද්ද අමුණ ගන්නෙ? සෝවාන් වෙන එකේ වටිනකම. සෝතාපන්න ඵලයට පත් වෙන එකේ වටිනකම. පළවෙනි එක තමයි සෝවාන් ඵලයට පත් වුනොත් එයා කවර කවම දාකවත් සතර අපායේ ඉපදෙන්නේ නැහැ. ඔන්න පළවෙනි එක. සෝවාන් ඵලයට පත් වුනහම එයා සතර අපායේ උපදින්නේ නැහැ. දෙවෙනි එක තමයි
සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනාට කවදාකවත් සතර අපායේ යයි කියලා බයක් උපදින්නෙත් නෑ. එතකොට යා මරණ බය නැති කරලාද තියෙන්නේ? නෑ, මරණ බය තියෙනවා. මරණ බය නැත්තේ ලෝකේ කාටද? රහතන් වහන්සේටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට. හැබැයි යාට බයක් නෑ, දැන් මැරුණත් මම කොහෙද යන්නේ? සුගතියේ. ඒ කියන්නේ තමා තුළම විශ්වාසය උපදිනවා, ගොඩනැගෙනවා. දෙවනි එක, සෝතාපන්න ඵලයට පත්වෙන කෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන සත්‍ය ඥානය උපදිනවා. දැක්කා නේද? සෝතාපට්ටි ඵලයට පත්වෙන කෙනාට මොකද උපදින්නේ? සත්‍ය ඥානය, චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයේ හැටියට ඥානය උපදිනවා. ඒකත් විතරද ලැබෙන්නේ? ඒත් නෑ. සෝවාන් වෙන කෙනාට පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව බාහිරින් අහලා දැනගත්තු එකක් නෙමේ, තමා තුළම හේතුඵල වශයෙන් විමසන්න පුළුවන්. අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තමයි සංස්කාරයෝ හටගන්නේ. සංස්කාර ප්‍රත්‍ය කරගෙන තමයි විඥානය සකස් වෙන්නේ. ඔන්න ඔය පිළිබඳව බාහිරින් නැතුව තමා තුළම අවබෝධයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ විතරකුත් නෙමේ. තේරෙනව නේද දැන් මේ ධර්මයේ කොච්චර සුන්දරයිද? අවබෝධය කරා ආවොත් අපි කොච්චරනම් මේ සංසාරේ පින්වත්නි දිනලද කියලා තේරෙනව නේද? මේ පළවෙනි තැන භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි, සෝවාන් ඵලයට පත්තුනුත් යම් කෙනෙක් යම් දවසක එයා නැති කරගත්ත දුක හරියට මේ මහ පොළොව වගේ. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා නැති කරගත්ත දුක කොච්චරක් වගේද? මේ මහ පොළොව වගේ. එහෙනම් එයාට තව විඳින්න තියෙන්නේ පුංචි ගල් කැට හතක තරම් පුංචි දුක් ප්‍රමාණයක් විතරයි. එහෙනම් තීරණය කරන්න ඕනි කවුද? අපිම තීරණය කරන්න ඕන. මොකද්ද තීරණය කරන්න ඕන? මහ පොළොවක් වගේ දුක්ඛන්දක් අයින් කරලා ගල් කැට හතක තරම් පුංචි දුකක් විතරක් විඳින්න මේ ජීවිතයේ ඇතුලේ ධර්මෙ පිළිසරණ කරගන්නවද? එහෙමත් නැත්තං ගල් කැට හතක තරම් පුංචි දුක් ප්‍රමාණයක් අතහැරලා දාලා මහ පොළොවක් වගේ දුක්ඛන්දක් නැවත නැවත සකස් කරනවාද? කවුද තීරණය කරන්න? අපි තීරණය කරන්න ඕන. හැබැයි ලෝකෙ ගොඩාක් අය යන්නේ මේ දෙකෙන් කොයි පැත්තටද? ලෝකෙ ගොඩාක් අය යන්නේ කොයි පැත්තටද? මහ පොළව තරම් දුක්ඛන්දක් හදනවා, ගල් කැට හතක තරම් පුංචි දුකක් අතහැරලා. උඩුවිල පැත්තෙත් ඇති මෙහෙමයි බලන්න. ලෝකෙ හැමෝම යන්නේ ගොඩාක් ඒ පැත්තට නෙවෙයිද? ඒ පැත්තට තමයි යන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ මොකද්ද වදාළේ? සෝවාන් ඵලයට පත්වෙන කෙනා මහ පොළොවක් වගේ දුක්ඛන්දක් අයින් කරනවා. එයාට තව විඳින්න තියෙන්නේ පුංචි දුකක් විතරයි. ඒකත් එයා ඉතාම ඉක්මනින් විඳලා ඉවර කරනවද නැද්ද? ඉවර කරනවා. ඒකත් එයා ඉතාම ඉක්මනින් ඉවර කරනවා. ඒ විතරකුත් නෙමේ, සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට භාග්‍යතුන් වහන්සේ වදාළ මහණෙනි, මේ සෝතාපන්න ඵලයට පත්වීමම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා. අන්න දැක්කද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න නම්, සෝතාපට්ටි ඵලයට පත් වෙන්න නම් කාරණා හතරක් වඩ වඩා දියුණු කරන්න ඕන. ඒවට කියන සෝතාපට්ටි අංග. දැන් බලන්න මේ ධර්මයේ කොච්චර ගැළපෙනවද කියලා.
සෝවාන් වෙනකොට සංයෝජන ධර්ම කීයක්ද ප්‍රහීන වෙන්නේ? තුනයි. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සෝවාන් මාර්ගයේදී ප්‍රහීන වෙනෝ නේද? එතකොට සෝවාන් මාර්ගයේදී ප්‍රහීන වීමෙන් තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ. මාර්ගයේ වඩනකොටම එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවද නැද්ද? වැඩෙනවා. කොහොමද එහෙම වෙන්නේ? මතක තියාගන්න පින්වත්නි, ලෝකේ සැබෑම සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් සෝතාපන්න වෙන්න පුළුවන්. ලෝකේ සැබෑම සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් සෝතාපන්න වෙන්න පුළුවන්. මොකද සත්පුරුෂයා ඒකාන්තයෙන්ම අපිට සද්ධර්මයමයි මතු කරන්නේ. සත්පුරුෂයා කවදාකවත් අසද්ධර්මය මතු කරන්නේ නැහැ. සත්පුරුෂයා කවුද මොකද්ද මතක් කරන්නේ? මතු කරලා දෙන්නේ, මතක් කරලා දෙන්නේ හැම වෙලාවෙම සද්ධර්මය. සත්පුරුෂයෙක් මුණ ගැහුනොත් සෝතාපන්න වෙන්න පුළුවන් සද්ධර්මයේ මතු කරන හින්දා. ඒ මතු කරලා දෙන සද්ධර්මය අහන්න අහන්න සද්ධර්මයේ ඇසීමෙන් සම්මා දිට්ඨිය උපදවා ගන්න පුළුවන්. අන්න දැක්කද? බණ අහන්න අහන්න එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග අටෙන් මොන මාර්ගංගයේද වැඩෙන්නේ? පළවෙනි මාර්ගංගයේ වැඩෙනවා. පළවෙනි මාර්ගංගයේ මොකද්ද? සම්මා දිට්ඨිය. අන්න ඒ සම්මා දිට්ඨිය වැඩෙනවා. දැන් තේරෙනවද ධර්ම ශ්‍රවණය කරන එක මොන තරම් වටිනවද කියලා? ඇයි වටින්නේ? ධර්මයේ අහන්න අහන්න සම්මා දිට්ඨිය දිනු වෙනවා. මාර්ගංග ටික වඩා ගන්නකොට નિરાයාසයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අපි අවතීරණ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවද නැද්ද? වැඩෙනවා. යෝනිසු මනසිකාරය ඇසූ දහම් නුවණින් විමසනවා. නුවණින් විමසන්න විමසන්න සම්මා දිට්ඨියෙන් පස්සේ තියෙන සම්මා සංකප්ප කියන මාර්ගංගය වැඩෙනවා. සම්මා සංකප්ප කියන මාර්ගංගය වැඩෙනවා. තුන්වෙනි එක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. නිර්වාණ මාර්ගය ඇසූ දහම් නුවණින් විමස විමසා ජීවිතයේ අරුබුදය එන තැනට ධර්මය නම් ඔයත් සම්බන්ධ කරගන්නේ. ධම්මානුධර්ම ප්‍රතිපත්තිය වැඩෙන්න වැඩෙන්න සම්මා කම්මන්ත, ඊළඟට වායාම, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගංග වැඩෙනවා. එහෙනම් දැන් තේරෙනව නේද? සෝතාපට්ටි අංග ටික දියුණු කරන්න දියුණු කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේමයි මේ වැඩෙන්නේ කියලා. එතකොට සෝතාපට්ටි වුණා කියන්නේ එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසුණා, ප්‍රවිෂ්ඨ වුණා කියන එකයි. එහෙනම් පින්වත්නි මතක තියාගන්න, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම හැර සසර දුක් නිමා කරගන්න වෙනත් මාර්ගයක් නැහැ. ඒ මාර්ගයේ විතරයි අපිට ලෝකයේ හම්බ වෙන අනතුරු නැති එකම මාර්ගය. තවත් විදියකින් කිව්වොත් අනතුරු නැති එකම අධිවේගී මාර්ගය. ඇයි එහෙම කියන්නේ? ඒ මාර්ගයට වැටිච්ච කෙනෙක් ඉතාම ඉක්මනින් මේ සංසාර දුක නිමාවට පත් කරනවා. එහෙනම් ඒ මාර්ගයේ අනතුරක් තියෙනවද? නැහැ. ඒකට වැටිච්චට පස්සේ, ඒකට වැටුණට පස්සේ කවදාකවත් බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. සතර අපායට යයි කියලා බයක් උපදිනවද? ඒ උපදින්නෙත් නැහැ. දැන් තේරෙනවද? මේ ජීවිතය ඇතුළේ අවබෝධයේ ගොඩනගා ගත්තොත් මොන්න තරම් සාන්ත සැනසිල්ලක් අපිට තියෙනවද කියලා. එනිසා භාග්‍යතුන් වහන්සේ වදාලා දේවතාව මේ කියන සංයෝජන ධර්ම පහෙන් සංයෝජන ධර්ම පහක් මේ සංයෝජන ධර්ම 10න්
පහක් ඉස්සරලාම සිඳින්න. අපි හිතමුකෝ මේ පහම සිඳගන්න පුළුවන් වුණා කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග පහම සිඳගන්න පුළුවන් වුණොත් නැවත නැවත ගැබකට එන්නේ නැතුව බ්‍රහ්ම ලෝකයේම පිරිනිවන් පාන්න පුළුවන්. එහෙනම් මහන්සි වෙන්න ඕන සංසාරයට ඇද බැඳ තබන මෙන්න මේ කියන සංයෝජන ධර්ම දුරු කරන්න. දැන් එතකොට මේ කියන මාර්ගංග දියුණු කරගෙන යනකොට සම්මා දිට්ඨියට පත් වෙනවා කියලා කියන්නේ, දර්ශනයට පත් වෙනවා කියලා කියන්නේම එයා තුල සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වුණා. සක්කාය දෘෂ්ටි ප්‍රහීන වුණා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මමය මගේය මගේ ආත්මය මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියන වැරදි දෘෂ්ටිය යා කවදාකවත් හදන්නේ නැහැ. වැරදි දෘෂ්ටි කවදාකවත් හදන්නේ නැහැ. ඇයි හදන්නේ නැත්තේ? එයාට මේ ස්කන්ධ පංචකය ගැන සැකයක් නැහැ. තියෙන්නේ අවබෝධයෙන් කලකිරීමක්ම පමණයි. වෙන මොකක්වත් තියනවද? නෑ, අවබෝධයෙන්ම කලකිරීමක් තියෙනවා. ඒ නිසා යාට සැබෑ දෘෂ්ටිය දැක්ම ඇති වෙනවා. මේ ස්කන්ධ පංචකය ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා මමය මගේය මගේ ආත්මය හැටියට ගන්න එකම වැරදි. එතකොට බිඳ වැටෙන්නේ මොකද්ද? සක්කාය දෘෂ්ටියයි බිඳ වැටෙන්නේ. සක්කාය දෘෂ්ටිය බිඳ වැටෙනවා කියන්නේ සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ සංයෝජන ධර්ම තුනම සෝතාපට්ටි මාර්ගයෙන් ප්‍රහීන වෙලා යනවා. සෝතාපට්ටි මාර්ගයෙන් ප්‍රහීන වෙලා, ප්‍රහීන වීමෙන් තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. සෝවාන් ඵලයටපත් වෙලා ප්‍රහීන කරනෝ නෙමෙයි, ප්‍රහීන වීමෙන් තමයි ඵලයටපත් වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාලා දේවතාව සක්කාය දෘෂ්ටිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස ආදී සංයෝජන ධර්ම පහ සිඳින්න. ඒ පහ සිඳිනවා කියන්නේ ඒ පහ වැඩෙන්න වැඩෙන්න අපි යටට අදින එකට කියන ඕරම් භාගීය සංයෝජන ධර්ම. ඒත් පහ තියෙන තියෙන කොහෙද වැටෙන්නේ? සතර අපායටමයි වැටෙන්නේ, දුකටමයි වැටෙන්නේ. ඉතුරු පහ උද්දම් භාගීය, මේ පහ නැති කරලා දාලා අනිත් පහ විතරක් තිබුණොත් කොහෙටද අදින්නේ? උඩට. හැබැයි ඒ පහත් දුරු කරන්න. මොකද්ද වදාලේ? ඒ පහත් දුරු කරන්න. මොකද මේ සංයෝජන ධර්ම 10න් එකක් හරි තියෙනවා කියලා කියන්නේ සසරේ තාමත් ඉන්න හේතු තියෙනවා කියන එක. හැබැයි මෙතන තියෙනවා එක ලාභයක්, එක වාසියක් අපිට. මොකද්ද? සෝතාපට්ටි මාර්ගයෙන් තුනක් ප්‍රහීන වෙනවා, සකදාගාමි මාර්ගයෙන් දෙකක් ප්‍රහීන වෙනවා, මේ සංසිඳෙනවා, අනාගාමි මාර්ගයෙන් ඒ දෙකත් මොකද්ද වෙන්නේ? ප්‍රහීනම වෙලා යනවා. අරහත් මාර්ගයේදී සංයෝජන ධර්ම පහක්ම මොනවද වෙලා යන්නේ? ප්‍රහීන වෙලා යනවා. දැන් තේරෙනව නේද? එහෙනම් මේ මාර්ග හතරක් තියෙනවා. මාර්ග හතර වඩනකොට සංයෝජන ධර්ම 10ම ප්‍රහීන වෙලා ඉවරයි. එකකට එකක් නෙමෙයි. සෝවාන් මාර්ගයෙන් තුනයි, සකදාගාමි මාර්ගයෙන් දෙකක් සංසිඳෙනව, අනාගාමි මාර්ගයේදී දෙකක් දුරු වෙලා යනවා. රහතත් වහන්සේ නමක් බවට පත් වෙනකොට රහත් මාර්ගයේදී අර සංයෝජන ධර්ම පහම දුරු වෙලා යනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ පහත් දුරු කරන්න. මේ පහ සිඳලා ඒ පහ දුරු කරන්න නම් හැමතිස්සේම පහක් වඩන්න ඕන.
නිකං ඉදල හරියනවාද? නෑ නිකං ඉදල හරියන්න එකට පහක් වඩන්න. මොකක්දේ වඩන පහ? සද්ධා විරිය සති සමාධී ප්‍රඥා. ඒවට කියනවා පංච ඉන්ද්‍රිය ධර්ම සහ පංච බලධර්ම. හොඳට ශ්‍රද්ධාව දියුණු කරන්න, වීරිය දියුණු කරගෙන සති සමාධි ප්‍රඥා දියුණු කරන්න කරන්න තමයි මේ පහ සිඳින්නත් දුරු කරන්නත් පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් ජීවිතේ වඩ වඩාත් අපි දියුණු කරන්න ඕනේ මොනවද? සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දක්වාම හොඳට දියුණු කරගන්න ඕන. ඒ ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න වඩන්න කීයක් අපිට තවත් ඉක්මවා යන්න පුළුවන්ද? පහක් ඉක්මවාලන්න පුළුවන්. ඇලීම් කීයක්ද? පහක්. ඒවට කියනවා රාග දේශ මෝහ දිට්ටි සහ මොනවද? මාන. රාග දේශ මෝහ දිට්ටි මාන මේ පහම භාග්‍යතුන් වහන්සේ මොකද්ද වදාලේ? ඉක්මවා යන්න. ඒ කියන්නේ මේ පහට නැවත නැවත නැවතත් වැඩෙන්න ඉඩ තියන්න එපා. මේවා ඇලීම් පහක්. මේවා වැඩෙන තාක්කල් සසරටයි ඔයගොල්ලෝ ඇලෙන්නේ. ඒ නිසා මෙන්න මේ රාග දේශ මෝහ මාන දිට්ටි කියන ඇලීම් පහ ඉක්මවා යන්න, ඒවට වැඩෙන්න දෙන්න එපා. එහෙනම් යම් කෙනෙකුගේ ජීවිතේ සංයෝජන ධර්ම 10ක් දුරු කරලා, පහක් සිඳලා, පහක් දුරු කරගෙන, පහක් ඉක්මවාලන්න පුළුවන් වුණොත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩමින් එයාට මේ ජීවිතයේම පිරිනිවන් පාන්න පවා පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ ජීවිතයේ මේ සංයෝජන ධර්ම 10ම දුරු කරගන්න බැරි වුණත් සද්ධා ආදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කරගෙන අඩුම තරමේ අපේ සක්කාය දෘෂ්ටි හරි නිරුද්ධ කරගත්තොත් විදර්ශනාව දියුණු කරගෙන අපිට පුළුවන් ඉතාම ඉක්මනින් මේ අනවරාග්‍ර සංසාරයෙන් සදාකල් නිදහස් වෙන්න. නිසා පුළුවන් තරම් සංයෝජන ධර්ම සිඳින්න, දුරු කරන්න, ගුණධර්ම ටික වඩාගන්න අපි අපේ ජීවිතේ පින්වත්නි උත්සාහවන්ත වෙන්න, වීරිය වඩන්න. ඒකට වීරිය අත්‍යවශ්‍යමයි. වීරිය තිබුණොත් තමයි දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. දේශනාවේ තියෙන විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති. වීරියෙන් තමයි දුක නැති කරන්න පුළුවන්. හැබැයි ඒකට පඤ්ඤාය පරිසුද්ධති පිරිසිදු ප්‍රඥාවක් තියෙන්නත් ඕන. මීට වඩා දේශනාවට කාලය නෙවෙයි. මේ දේශනාව පුරාවටම ඔබට යමක් හිතන්න තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්ම පරියායක් මතු කළා. අපි අපි විසින් තීරණය කළ යුතුයි. මහා දුක්ඛන්දක් අතහැරලා දාලා පුංචි දුකක් විතරක් ඉතුරු කරගන්නවාද? එහෙමත් නැත්නම් පුංචි දුකක් අතහැරගෙන මහා දුක්ඛන්දක් නැවත නැවත අල්ලගෙන කෙලවරක් නැති මේ සංසාර ගමනට එකතු වෙනවාද? අන්න ඒ තීරණයට ඔබේම විමර්ශන බුද්ධියට ඉඩ තබමින් අද දේශනාව මෙතකින් නිමා කරන වෙලෙසින් කටයුතු කරන්න හැම දෙනාට උතුම් ධර්මාවබෝධය වේවා. අද මේ උතුම් දේශනාව සිදු කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් එල්පිටියේ විසු එච් සෝමසිරි පියාණන් KHD රොසලින් මෑනියන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට මේ උතුම් ධර්ම දානමේ පින දැනේවා, පෙනේවා, අරමුණු වේවා. ඒ හැම දෙනාමද නිවනින් නිවේවායි සාදු ප්‍රාර්ථනා සිදු කරන්න.
සක් දෙවිඳුන් ප්‍රධාන දෙව්බඹ පිරිසටත් මේ උතුම් ධර්මදානය අමා නිවන් පිණිස වේවායි සාදු ප්‍රාර්ථනා සිදු කරන්න. අද දේශනාවට දායකත්වයගෙන කටයුතු සිදු කළ එච්චාමණී පත්මකාන්ති මහත්මිය, එවගේම ප්‍රියංගනී නිරංජලා රාජපක්ෂ, එවගේම ආනන්ද රාජපක්ෂ, රිත්මා රසාංජලි දුව, රවින්දු මදුෂාන් පුතනුවන්, එවගේම ධනජ දෙවුදිත පුතනුවන් ඇතුළු කොට ඇති සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඒ සෑම සියලු දෙනාටමත් තුනුරුවන් සතු අනන්ත ගුණ බෙලෙන් හැම යහපතක් සැපතක් වේවා. විශේෂයෙන් මේ පින්වත් පිරිස ධනජ පුතනුවන්ට කතන හැකියාව වැඩි දියුණු වේවා කියන උදාර ප්‍රාර්ථනාවත් මේ දේශනා ආනිසංසය තුළින් ඒ පින්වත් පිරිස ආශිර්වාදයක් හැටියට පුංචි පුතනුවන්ටත් ඒ කතන හැකියාව වැඩි දියුණු වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ සිතැඟි සියලු යහ ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධමත් වේවා, කාය චිත්ත පීඩා නොවේවා, නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත් සැලසේවා, කායික මානසික දුක් දුම්නස් දුරින් දුරු වේවා, අප්‍රමාදීව කෙලෙස් තවන වැර ඇතිව කුසල් දහම් වඩන්න දිරිය සවිය බලය ලැබේවා, හැකි තරම් ඉක්මනින් ගෞතම බුදු සසුනේම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කොට අමා නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම දානමේ කුසල් හේතු වේවා, වාසනා වේවා වේවා කියන අදිස්ථානයෙන් සාධු ප්‍රාර්ථනා සිදු කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මං පරංති. ධර්ම ශ්‍රවණයින් හැම දෙනාට උතුම් නිවන් සුව සැලසේවා. සද්ධර්ම ශ්‍රාවක පින්වත්නි, ඔබ හැම දිනාටම පුන් පොහෝදා ඇසූ ධර්මයේ ජීවිත අවබෝධයට උපකාරක වේවා. විචිත්‍රවත්ව පුන් පොහෝදා ධර්මානුශාසනාව දේශනා කොට වදාළේ ඇල්පිටිය දම්සර සෙනසුනේ ප්‍රධාන අනුශාසක තැන්පත් රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතිකති ගෞරවණීය ගල්ලැලේ පඤ්ඤාසාගර පින්වත් ස්වාමින් වහන්සේ. උන්වහන්සේට සාදුන දින් පුණ්‍යානුමෝදනා සිහිපත් කරමු. සාදුහු සාදුහු සාදු. පින්වත්නි, සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වය දක්වමින් මෙදිරිට සම්බන්ධ වුණේ උඩුවිල ඇල්පිටිය ලිපිනේ පදිංචි එච් චාමනී පත්මකාන්ති මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස. ඒ හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ උතුම් ධර්මාබෝධය වේවා කියන පැතුමින් ස්වාමින් වහන්සේට පරිෂ්කාර පෝජා කරමින් අපි පුන් පොහෝදා උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස නිමාවට පත් කරනවා. රැඳී සිටින්න බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවත් සමගින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.